ඔයා කොච්චර බුද්ධිමත්ද අන්න ඒ ගැන බලන්න තමයි IQ ටෙස්ට් තියෙන්නේ මේ වගේ ටෙස්ට් දෙකටම කළොත් සහ මේ වගේ ටෙස්ට් පුරුද්දක් කරගන්න කෙනෙක්ට Tamanගේ බුද්ධිය වර්ධනය කරගන්න ඒක ලොකු උදව්වක් වෙනවා අද අපි ඔයාට IQ ටෙස්ට් එකක් දෙන්න තීරණය කළා මේ ටෙස්ට් එකේදී අපි ඔයාට ප්‍රශ්න දෙනවා ඔයාට කරන්න තියෙන්නේ තප්පර 10ක් ඇතුළත ඒවට උත්තර දෙන එක ඔයා හරි උත්තරයක් දුන්නොත් ඔයාට ලකුණු එකක් ලැබෙනවා වැරදි උත්තරයක් දුන්නොත් ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ ඔයාගේ ලකුණු මතක තියාගන්න අමතක වෙනවා වගේ නම් කොලේක ලියාගන්න හරි එහෙනම් අපි IQ ටෙස්ට් එක පටන් ගමු ප්‍රශ්න අංක 1 මේ සතුන් අතරින් වෙනස් සතා කවුද 1 බල්ලා 2 වඳුරා 3 සිංහයා 4 නයා 5 අලියා පිලිතුර නයා ප්‍රශ්න අංක 2 1 1 2 3 5 8 13 හිස්තැනක් මේ අංක රටාවේ හිස්තැනට ගැලපෙන අංකය කුමක්ද 1 20 2 13 3 51 4 විසියක පහ අට පිළිතුර අංක හතර විසියකයි ප්‍රශ්න අංක තුන P E A C H ධන H C A E P නම් එම රටාවෙන්ම 4 6 2 5 1 එකතු කිරීම ඉදිරියට එන අංකය කුමක්ද පිළිතුරු අංක 1 2 5 6 4 1 පිළිතුරු අංක 2 2 6 4 5 1 පිළිතුරු අංක 3 1 2 6 5 4 පිළිතුරු අංක 4 5 1 4 6 2 පිළිතුරු අංක 5 1 5 2 6 4 පිළිතුරු පිළිතුරු අංක 5 1 5 2 6 4 ප්‍රශ්න අංක 4 මට අවුරුදු 6 දී මගේ සහෝදරයාට වයස අවුරුදු 3යි නම් මට අවුරුදු 60 දී මගේ සහෝදරයාගේ වයස කීයද පිළිතුර අවුරුදු 57යි ප්‍රශ්න අංක 5 මේ හැඩ දෙක එකතු වුණාම හැදෙන කොටුව කුමක්ද පිළිතුර C ප්‍රශ්න අංක 6 මේ රටාවේ නොගැලපෙන ඉලක්කම කුමක්ද 2 3 6 7 8 14 15 30 පිළිතුරු අංක 1 3 පිළිතුරු අංක 2 7 පිළිතුරු අංක 3 8 පිළිතුරු අංක 4 15 පිළිතුරු අංක 5 30 පිළිතුරු 8 අතකට ඇඟිලි වගේ ගහක කොටුවට ගැලපෙන්නේ කුමක්ද 1 කොළේ 2 ගස 3 පොතු 4 අතු 5 මල් පිළිතුරු
කොලේ එක. ප්‍රශ්න අංක 8. C I F A I P C කියන වචනෙන් හදන්න පුළුවන් නාම පදයේ අයිති වන්නේ මේ වචන වලින් මොන එකටද? 1 city 2 animal 3 ocean 4 river 5 country. පිළිතුර ocean. ප්‍රශ්න අංක 9. 200න් 4න් 1ක කොටසින් 2න් 1ක කොටසින් 5න් 1ක කොටස කීයද? පිළිතුරු අංක 1 2යි පිළිතුරු අංක 2 5යි පිළිතුරු අංක 3 10යි පිළිතුරු අංක 4 25යි පිළිතුරු අංක 5 50යි. පිළිතුර 5යි. ප්‍රශ්න අංක 10. ජෝන්ට එයාගේ කඩේට ගෙනියන්න වතුර බෝතල් 13ක් ඕනේ. ජෝන්ට එකපාරකට ගෙනියන්න පුළුවන් වතුර බෝතල් 3ක් විතරයි. ජෝන්ට ඕනි වතුර බෝතල් 13ම කඩේට ගෙනියන්න. එතකොට ජෝන් කීපාරක් වතුර බෝතල් ගේන්න යන්න ඕනේද? 1 3 පාරක් 2 4 පාරක් 3 5 පාරක් 4 6 පාරක් 5 2 පාරක්. පිළිතුර 5 පාරක්. ඔයා ප්‍රශ්න 10න් ප්‍රශ්න කීයකට හරි උත්තර දුන්නද? ඔයාගේ ලකුණු 10න් කීයද? ඔයාට ලකුණු 5ට වඩා අඩුවෙන් තියෙනවා නම් ඔයාට තියෙන්නේ පහළ IQ ලෙවල් එකක්. ඒකින් කියන්නේ නැහැ ඔයා මෝඩේ කියලා. ඔයා තාර්කික අදහස් තියෙන කෙනෙක්ට වඩා කලාත්මක අදහස් තියෙන කෙනෙක්. ඔයාගේ ලකුණු ප්‍රමාණය 5ත් 7ත් අතර නම් ඔයාගේ IQ ලෙවල් එක 60 80 අතර වෙනවා. ඔයාගේ ලකුණු ප්‍රමාණය 8ත් 9ත් අතර නම් ඔයාගේ IQ ලෙවල් එක 80ත් 95ත් අතරට විහිදෙනවා. ඔයාට ලකුණු 10ම තියෙනවා නම් ඔයාගේ IQ ලෙවල් එක 100ටම තියෙනවා. IQ කියන්නේ අපිට එදිනෙදා ජීවිතේදීත් අවශ්‍ය වෙන දෙයක්නේ. අන්න ඒ නිසා ඔයාගේ IQ ලෙවල් එක අඩුයි කියලා හිතනවා නම් ටිකක් තාර්කිකව හිතලා IQ ලෙවල් එක වැඩි කරගන්න බලන්න.